ආයරෝනේ අද සුබ දවසක් කියලා පිළිගන්න ඔයාලා හැමෝම අපේ YouTube channel එකට. ඉතින් අද අපි හදන්න යන්නේ කඩේ වඩත් වඩා රසවත් පැණි බේරෙන පැණි බූන්දි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනේ ඔයාලා අපිව තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා යට තියෙන bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් මේ රෙසිපිය හරියටම දැනගන්න නම් වීඩියෝ එක skip නොකර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න. එහෙනම් යාළුවනේ අපි දැන් යමු වීඩියෝ එකට. ඉතින් මේකට අපිට ඕන වෙනවා ලුණු ස්වල්පයක් ඊස්ට් තේ හැන්දා අවශ්‍ය නම් වැනිලා රසකාරක තමන් කැමති වර්ණකයක් මීට රෑම් 400ක් වගේම පිටි රෑම් 250ක් හා මදරාශ්‍රී උණුතුරු ස්වල්පයක් වමනා වෙනවා. මුලින්ම අපි ටිකක් ලොකු භාජනයකට පිටි ටික එකතු කර ගන්නවා. ඒකටම සීනි මේසේ හැඳි දෙහිකුත් එකතු කර ගන්නවා. ඒ වගේම පුරවල ඊස්ට් තේ හැන්දකුත් එකතු කර ගන්නවා. ඒකටම රසබදමට ලුණුත් එකතු කරලා මේ ටික හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. ඉතින් මේ ටික තප්පර 15ක් විතර මිශ්‍ර කරගත්තට පස්සේ වතුර ටිකෙන් ටික දාලා ටිකක් ගන්න ඩෝ එකක් තමයි අපි හදාගන්න ඕනේ. ඉතින් යාළුවනේ ඔයාලා වතුර එකතු කරද්දී එකපාරට වතුර එකතු කරන්න යන්න එපා. එහෙමොත් එහෙම දිය ගතිය වැඩි වෙයි. ඒක නිසා අපි වතුර ටිකෙන් ටික එකතු කරලා මේක ටිකක් ගන්න මිශ්‍රණයක් හදාගමු. හරියලුනේ ඉතින් දැන් අපේ මිශ්‍රණය මෙන්න මේ ආකාරයට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී අපිට පුළුවන් gedara තියෙනවා නම් වෙල්ලා තියෙන දි භාගයක් විතරත් එකතු කරගන්න. ඒත් එකම තමන් කැමති වර්ණයකින් තියෙන දි භාගයකුත් එකතු කරගන්න ඕනේ. ඉතින් මේ දෙකම එකතු කරගත්තට පස්සේ අපි මේ ටිකත් හොඳට මිශ්‍ර කරගමු. හරියලුනේ ඉතින් අපි මේ මිශ්‍රණය හොඳට මිශ්‍ර කරගත්තට පස්සේ තියෙන්න ඕනේ මෙන්න මේ වගේ කැඩි කැඩි වැටෙන තරම් ප්‍රමාණයේ ඝනකම. ඊට පස්සේ අපි මේ මිශ්‍රණය වහලා විනාඩි 15ක් විතර තියාගන්න ඕනේ. ඉතින් ඒ අතරේ අපි සුගර් සිරප් එක හදාගමු. ඒකට අපි සීනි ග්‍රෑම් 350ක් එකතු කරගන්නවා. ඒ වගේම වතුර මිලිලීටර 200ක්ත් එකතු කරලා මේ ටික අඩු ගින්දරේ ටිකක් කට් කරගමු. ඒත් එකම අපි ලුණු සල්පියකුත් මේකට එකතු කරගන්නවා. ඉතින් අපේ සුගර් සිරප් එක මෙන්න මේ ආකාරයට පොඩ්ඩක් අල්ලලා බලුවාම ටික ඇල්න ස්වරූපයේ තියෙනවා නම් ඒ හොඳටම ඇති. මේ අපි තලාගත් වෙන සලාඩ් දෙක තුනකුත් එකතු කරගන්නවා. ඒ වගේම දෙහි බෑයක යුෂත් එකතු කරලා සුගර් සිරප් එක අපිට බා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ සුගර් සිරප් එක ගොඩාක් නූල් ඇදෙනකන් තියන්න ඕනේ නැහැ. ඊට කලින් අපි බා ගන්න ඕනේ. හරි යාළුවනේ ඊළඟට අපිට තියෙන්නේ බූන්දි ටික හදාගන්න. ඒකට මේ ආකාරයේ තාච්චියක් ලිපේ තියලා ඒකට තෙල් ටික එකතු කරගන්නවා. හරියලුනේ මේ තියෙන්නේ හරියටම විනාඩි 15කට පස්සේ අපේ මිශ්‍රණය. ඉතින් මෙන්න මෙහෙම බලද්දි මෙන්න මේ විදිහට කැඩි කැඩි වැටෙනවා නම් අපේ පදම හරි. හරියලුනේ දැන් අපිට තියෙන්නේ මේ මිශ්‍රණය බූන්දි ටික හදා ගන්න. ඒකට අපි මේ මිශ්‍රණයෙන් ටික ටික පයිපින් බෑග් එකකට දාගමු. හරියලුනේ අපේ මිශ්‍රණය මේ ආකාරයට පයිපින් බෑග් එකකට දාගත්තට පස්සේ රත් තුන තෙල්ලේකට මෙන්න මේ ආකාරයට හැමීට ටික ටික වක් කරන්න ඕනේ. ඉතින් යාළුවනේ ඔයාලට පයිපින් බෑග් එකක් හොයා ගන්න නැත්නම් පොලිතින් බෑග් එකක මුල්ලක් හරි සිදුරු කරලා මේක හදා ගන්න පුළුවන් ඔයාලට. ඉතින් මේ බූන්දි ටික බැදෙනකොට අපිට හොඳට අතට දැනෙනවා. ඉතින් මේ ටිකක් හොඳට බැදුනට පස්සේ මේ විදිහට අරගෙන අපි කලින් හදාගත්ත සුගර් සිරප් එකට මේ ටික දාගන්න ඕනේ. ඒ වගේම මේ සුගර් සිරප් එකත් ලිප ගායෙම තියාගන්න. මොකද මේ ටිකේ හොඳට රසණේ තියෙන්න ඕනේ. ඉතින් අපි මුලින් හදාගත්ත බූන්දි ටික මේ පැණි ටිකේ තියෙන්න අරින්න පුළුවන් අපිට ඊළඟ බූන්දි ටික බා ගන්නකම්ම. ඉතින් අපි කලින් හදාගත්ත බූන්දි ටිකට හොඳට පැණි උරා ගන්නකම් මේ විදිහට තවත් බූන්දි ටිකක් අපි හදාගමු.
හරියාලුනේ මේ තියෙන අපි මුලින්ම හදාගත්ත බූන්දි ටික දැන් ඒ ටිකට හොඳට පැණි උරලා තියෙන්නේ ඒ නිසා අපිට පුළුවන් වෙනත් භාජනයකට මේ ටික බා ගන්න ඒ වගේම තමයි යාළුවනේ මේ බූන්දි වලට හොඳින් පැණි උරා ගන්න නම් සුගර් සිරප් එකේ රස්නේ අනිවාර්යයෙන්ම ඕන වෙනවා ඉතින් ටික වෙලාවක් යද්දී සුගර් සිරප් එක ඔයාලා අනිවාර්යයෙන්ම රත් කරලා භාවිතා කරන්න ඕනේ ඉතින් අපි දෙවැන්නේට හදාගත්ත බූන්දි ටිකත් හොඳට රත් වෙලා තියෙන්නේ ඒ ටිකත් අපි සුගර් සිරප් එකට දාගමු हरियाणा मे दिन पीट देशीय पना कि हदागत रसम रस पनी बेरी बूंदी तिंग मैंने दयालोने बूंदी हदागना को लेला तिंग पुड़वा मेन मे वगे पनी बेरी रस बूंदी गिदर दी मोलट हदागनालोने पनी बेरी दिन मे वगे रसवत् वीडियो दिगटम बलना सब्सक्राइब कर दिगटम अभी तेगर चिन्ह गेल शुभ दवा।